අවසරයි අරහතුන් වහන්ස මේ උපති සම්පත්තිය කියන එකේ ලෝකෝත්තර අර්ථය උපති කියන්නේ මොකද්ද සබ්බ උපති කියන්නේ මොකද්ද උපති කියන්නේ මොකද්ද සබ්බ උපති කියන්නේ මොකද්ද උපාදාන සම්පත්තිය කියන්නේ මොකෝ උපාදානයත් සමග සම්බන්ධ වෙන පහදායිවත් කිරි එතකොට උපති සම්පත්තිය කියන්නේ මොකෝ උපාදානය ප්‍රහාණය කරනවා නම් ඉවත් කරනවා නම් අත් කරනවා නම් හිතෙන් ඒක තමයි උපති සම්පත්තිය ඒක නියමයි උප සම්පජ්ජ විහෙරති කිව්වෙත් ඕකමයි සමුදේ නිරෝධ කරනවා කියන්නේත් ඕකමයි සම්මාදිට්ඨියටපත් වෙනවා කියන්නේත් ඒකමයි සබ්බූපදි පජහති කියන්නේත් ඕකමයි සබ්බූපදි පටිනිසග්ගෝ කියන්නේත් ඕකමයි උපහන්සේට සූපත්ති අවසරයි වින්නා ස්වාමීන් වහන්ස මට දැනගන්න ඕන ස්වාමීන් වහන්ස පටිබාන කියන එකේ තේරුම මොකද්ද ස්වාමීන් වහන්ස ඔව් දැන් මෙහෙම මේ වචනේ අත්ත වශයෙන්ම වැරදියට ගත්තේ වාරකාම්ද්‍රය තමයි ওই වචනේ මතු කළේ මේ සිව්පිලිසිම් බියාලා ශක්තිය නානා ධර්ම නානා අර්ථ නානා නිරුක්ති නානා පටිසම්බිදා අර්ථ මේ පටිසම්බිදා කියන එක පටිබාන කියලා බාහරකාම්ද්‍රෝ පටිබාන කවි වගේක් කිව්වා. මාත්‍ය බාහරකට යන්නේ කෙනෙක් නේද? ඔව්. ඒක තේරුම් ගත්ත. ඉතින් ඒක නිසා පටිබාන බාහරකාම්ද්‍රෝ තමයි පටිබාන. බාන කියන එක නෙමෙයි පටි සම්විදේ අර්ථය. පටි සම්විදේ සම් තමයි බෙදලා බැම්ම ලේලා ඒක ගලවලා කඩලා විඳලා බලන්න ඕන. ඒකයි. මොකෝ අර අනිත් පැත්තේ බැලුවේ වහරකට යන තව එක්කෙනෙක් එන්න ඇති පේනවා එහෙම වහරකට ගිය තව එක්කෙනෙක් ආව එයාද ඔයාට කිව්වේ ප්‍රශ්නේ අහන්න ආයත් නැකිට්ටා ඈ ඔ අත්තපටිසම් විදේ ඥානං කියන්නේ පටිමාන නෙමෙයි පටිබාන කියන්නේ එක පටිසම් විදේ කියන්නේ විදේ කියන්නේ බෙදලා විභංග කරලා බෙදලා බලන එක. හරි හරි. අවසරයි